අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නිදහසේ 73 සෞඛ්‍ය ආරක්ෂිතවම අභිමානවත්ව නිදහස් චතුරස්‍රයේදී සැමරේ රට ඉල්ලු නායකයා විදියට රටට එරෙහි කිසිඳු බලවේගයකට කිසිම ඉඩක් දෙන්නේම නැහැ ජනපතිගේ නිදහසේ ප්‍රකාශය පාස්කු ප්‍රහාරකයන්ටයි මහබැංකු වංචාකාරයන්ටයි නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිගෙන් නීතිපතිට උපදෙස් නිදහසට එරෙහි වුණු ඩයස්පෝරාවටයි දෙමළ සන්ධානයටයි යාපනයේ තරුණ බලවේගය නිදහසේ බලය පෙන්වයි කිමුලා ඇලේ ගුණාව ගේන්න උදර්පණේ සහාය පතද්දී කුඩු ශිවාගේ බිරිඳත් පොලිස් දැලේ කොරෝනාවට එරෙහි චීනයේ එන්නතත් ලංකාවට නොමිලේම ලැබෙන ලකුණු හමුදා කුමන්ත්‍රණයෙන් ජංජාලයක් වෙච්ච මියන්මාරේ අන්තර්ජාලයත් තහනම් වෙනුරේ අපේ මුතුන් මිත්තන් ලේ දහතිය හෙළලා ලබාගත්තු ඒ අභිමානවත් නිදහසේ 73 වෙනි සැමරුම අද අපේ සෞඛ්‍යයටත් මුල්තැන දීලා අභිමානවත් ආකාරයෙන් චාම් විදිහට සැමරුවා නිදහස් දින සැමරුමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටටම කියා සිටියේ රටම ඉල්ලු නායකයා හැටියට තමන් රට වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරනවා කියලයි ඕනජිත් එවකින්ම තමයි ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වේ අන්තවාදයට හිස ඔසවන්න කිසිලෙසකින්වත් ඉඩ දෙන්නේ නැහැ කියලා. පටු චේතනාවෙන් තමන්ට සහාය දෙන අය සතුටු කරන්න රටට එරෙහිව අහිතකර තීන්දුව ගන්නෙ නැහැ කියන එකත් එතුමා පැහැදිලි කළා. මේ අතර මහබැංකු වංචාවටත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයිට නීතියෙන් ගැලවෙන්නේ ඉඩ දෙන්නේ නැහැ කියන එකත් ජනාධිපතිතුමා අවධාරණය කළා. මේ උත්තරීතර මාතෘ භූමියේ ස්වෛරී භාවය උදෙසා ස්වාධීනත්වය උදෙසා අභීතව පෙරමුණට ආ දිහි පැවිදි ජනනායකයන් නොවන්නට අපි අදටත් හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් එලෙස අප්‍රමාණ කැපකිරීම් කර දිනාගත් උත්තුංග නිදහසේ 73 වන අභිමානවත් සැමරුමයි අද දවසේදී මෙලෙසින් සැමරුණේ 73 වන ජාතික නිදහස් දින උළෙල අභිමානවත් හා චාම් අයුරින් පැවැතුනේ නිදහස් චතුරස්‍රය අභියසදී ඒ ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මෞබිමක් යන තේමාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රසක් එක්ව සිටියා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරුවග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ පැමිණීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අයෝමා රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතික දජය එසවීමෙන් පසුව නිදහස් දින උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා පාසල් දරුවන් ජයමංගල ගාථා ගායනා කරමින් ආශිර්වාද එක්කලා ඉන්පසුව රට වෙනුවෙන් දිවිපිදු සියලු විරුවන් සිහිපත් කෙරුණා ආචාර වෙඩිමුර 21ක් සහිතව ත්‍රිවිධ හමුදා ජනාධිපති සම්මාන උත්තමාචාර මෙහිදී පිරිනැමුණා හැත්තෑ තුන්වෙනි නිදහසේ අභිමානයට එක්වෙමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනතාවට වැදගත් සිහි කැඳවීම් කීපයක්ම කරා
රට සංවර්ධනය කරා යන ගමනේදී සියලු ජන වර්ග අතර සැබෑ සංහිඳියාව ගොඩනගමින් සර්ව අසුභවාදී චින්තනයෙන් මිදී මේ ස්වර්ණ භූමිය ආරක්ෂා කරගන්නට පෙරට එන්න කියලා ජනාධිපතිතුමා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යහළි තහවුරු කොට මෞබිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්නයි මම සිංහල බෞද්ධ නායකයෙක් ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි සෑම ආගමකටම සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ අපේ රටේ සෑම ආගමිකයෙකුටම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා. දේශීයත්වය අගයන රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහි බලවේග එක්වී කඳවුරු බැඳ ගැනීමත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග සාය පැතීමත් හැම විටම සිදු වෙනවා. මෙයයි තා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. ජනතාව විසින් වත්මන් රජයට වරන් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නංවන්නටයි. අනාගත පරපුර වෙනුවෙන් දිනු නිදහස සෑම විටම සුරකින්න බවත් අපේ රටේ ඒකීය භාවය බහුමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවත් රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව මම හැම විටම සුරකින්නවා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන ලබන මේ මහා අපරාධය සලසුම් කළහා එයට අනුබල දුන් වගකීම්වත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නවට අපි ඉඩ දෙන්නේ නැහැ. පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිළිහිලා ඉටු කරනවා. එඩි බලය, යුද බලය වගේම අපේ රටේ සංස්කෘතියේ හැඩහුරු කමින් වර්ණවත් වුණු චාම් උත්සවයක් ලෙස 73 වෙනි නිදහස සමරද්දී අපි තවත් දෙයක් දැක්කා. ඒ තමයි අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් Tamange ශරීරාංගයන් පූජා කළ උත්තරීතර රන්විරුවන් පිරිසක් ප්‍රධාන පීඨිකාව අභියසින් ගමන් කරද්දී හැම කෙනෙක්ගේම ඇස්වල පුංචි හරි කඳුළු කැටයක් අපි දැක්කා. මණ්ඩලයේ බව මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. සිහි පරිවර්තනයේ නිරේදු කෝරමි දනාලේ මිය සුරකිමේ වගකීම ඉටු කිරීම සඳහා 73 වන නිදහස උළෙලට එක් කරමින් සම්මාන මිලපාලී ජනාධිපති ආරච්චි කටයුතු කරනවා. ශක්තිය මේ දේශයේ විශ්වදරි සුරකි සුදුසුද පවා සනසුදු දීර්ණි ඔබ ඉදිරියට ඇදෙන්නේ ආචාර පිළිවන් අභිමානවත් හැක බුද හමුදා අශ්වරෝග කණ්ඩායම ගමන් කරන අවස්ථාව ඉරගේ පුරාණවතී පෑද්වල්ගේ කුරුවිලරණයි මේ ආචාරය කරන්නේ සඳහන් යන මගේ හිම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව 73 වන ජාන එච්ඒ සංසාන් ජාවි සහිද ශ්‍රී ලංකා සිංහලස්වේතුව සුදර්ශන පත්‍රවල මැතිවරණයේ නිසි මඟ පෙන්වීම සහ නායක
ප්‍රජාතන්ත්‍රයේ සුරක්ෂිත ලක්බර තේමා පාඩම් පෙරදරි කරගන්නේ සිය මාතෘභූමි වෙනුවෙන් කොන්දේසි විරහිතව සිය ජීවිතය දානය කර වේවා ඇස්ස් මාස්ලේසිය ශරීර අංගවා මේ මාතෘභූමි වෙනුවෙන් දානය කර වේවා මෞර්යයේ කිසිදු බිම් මදලකටයි නොකියා පුරාගේ සන්නද්ධ රත කොම්පී පංකර හා බිම් වෙඩි පාබල බඩු සඳහා ප්‍රබල වෙඩි බලයක් සැපයූ ශ්‍රී ලංකා මෙරටේ ප්‍රධාන නාවිය පිලිපින 30ක් වන විශ්වයේ දීපියට සම්බන්ධ වෙලේ වාහනේ ස්කෝල විනාඩිකරුව විදුලි හා යහපත් ප්‍රතිපත්ති කණ්ඩායම් ප්‍රයත්න සඳහා භාවිතා කරන ලබන අනුදුර එක්වන්නේ ආරක්‍ෂක පිරිසයි සෝලයි පාටි කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර නිදහස් දින උළෙල චාම් අයුරින් සංවිධානය කර තිබුණා සාම්ප්‍රදායිකව ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පිරිනමන නාවික වෙඩිමුර 21 කින් යුත් උත්තමාචාරයේද ගාලු මෝදර සමුද්‍ර නෞකාවේ සිට පැවැත්ුණා. අපේ රටේ සියලු මිනිසුන් නිදහස් නිවහල් චින්තනයකින් එක දජයක් යටතේ එක මවකගේ දරු කැලක් ලෙස සිතනා දිනය අපි විශ්වාස කරනවා සැබවින්ම අපේ රට නිදහස හිමි කරගන්නා දිනය ලෙස මේ උත්තරීතර දේශයට සෞභාග්‍යම උදා වේවා මේ අතර දෙමළ ඩයස්පෝරාවත් දෙමළ සන්ධානයත් නිදහස සමරන්න එක් වෙන්න එපා කියලා උතුරු නැගෙනහිර ජනතාවට බලපෑම් කරලා තිබත් අද උතුරු නැගෙනහිරදී දකින්න ලැබුණේ නම් ජාතික දජය යටතේ යාපා පටුනේ ජනතාවත් නිදහස සමරන්න එකවගේ පෙළ ගැහිච්ච හැටි දෙමළ ඩයස්පෝරාව උතුරේ ජනතාවට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් නිදහස් සමරුමට එක් නොවන්නයි වරින් වර ඉල්ලීම් කර තිබුණද එඹ ඉල්ලීම් පසකලා ජනතාව සමරුම් උත්සවවලට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා නිදහස සමරමින් ජාතික දජ රැගත් යාපනයේ තරුණ තරුණියන් ඇතුළු දේශප්‍රේමී ජනතාව යාපනයේ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ වීදි සංචාරය කරමින් සමගිය හා සහජීවනය පිළිබිඹු කළා. සමස්ත දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස නැගී සිටිමින් සමගිය හා සංහිඳියාව මෙන්ම ශ්‍රී ලාංකීයත්වය පිළිබිඹු කරමින් මෙසේ කටයුතු කළේ ජාතිවාදය හා අන්තවාදය පැතිරවීමට උත්සාහ දරන්නන්ට අගනා පිළිතුරක් ලබා දෙමින්. ප්‍රධාන සමරුම් උත්සවය යාපනීය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවතුණා. ඒ දිස්ත්‍රික් ලේකම් කණපති පිල්ලේ මහේෂුන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ඇතුළු පිරිසක්ද මෙම සමරුම් උත්සවයට එක්ව සිටියා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද නිදහස් උත්සවයක් පැවැත්ුණා. ඒ දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීෂුරෙන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරිණී PSM චාල්ස් මහත්මියද මෙම අවස්ථාවට එක් වුණා. වවුනියාව දිස්ත්‍රික් නිදහස් දින ප්‍රධාන උත්සවය පැවැත්ුණේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී. ඒ දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තිලීපන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මුලිතියු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මුලිතියු දිස්ත්‍රික් නිදහස් දින උළෙල පැවැත්වුණා. දිසා ලේකම් විමල නාදන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම උත්සවය පැවැත්වුණේ. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද නිදහස් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ දිසා ලේකම් කේ කරුණාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද නිදහස සමරනු ලැබුවා. ඒ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාණ්ඩි කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතාද ඊට එක් වුණා. මේ අතර උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් තවත් සමරුම් උත්සව රැසක් පැවැත්වුණා.
නිදහසේ වටිනාකම ගොඩක්ම දැනෙන පිරිසක් තමයි සිරකුටියක සිර වෙලා ඉන්න අය. 73 වන නිදහස සමරන වෙලාවේ සිරගත වෙලා හිටපු සිරකරුවන් 146 දෙනෙකුටත් ජනාධිපතිතුමාගේ විශේෂ සමාව ලැබිලා තියෙනවා. මෙගන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහත්මයා මාධ්‍යට අද හෙළිදරව් කළා. බන්ධනාගාරයේ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට සෑම සිරකරුවෙකුටම මාසයක කාලයක් සිර දඬුවම අඩු කරනවා. ඒ වගේම වයස අවුරුදු 65ට වැඩි සිර දඬුවමෙන් අඩක් ගෙවලා තියෙන සියලුම නිවාසිකයෝ නිදහස් කිරීමට අධිකාර ජනාධිපතිතුමා විසින් නියම කරලා තියෙනවා. ඊට අමතරව සියලුම ඔවුන්ගේ දඩ අහෝසි කරලා තියෙනවා. ඒ වගේම සිර දඬුවම අවුරුදු 50ට වැඩි නම් එයින් අඩක් ගෙවලා තියෙන සියලුම සිරකරුවන් නිදහස් කිරීමටත් ඒ වගේම තරුණ වරදකරුවන්ගේ අභ්‍යාසය විද්‍යාලවල සිටින සිරකරුවන් සිර දඬුවමෙන් අඩක් ගෙවලා තියෙනවා නම් ඔවුන් නිදහස් කිරීමටත් අධිකාර ජනාධිපතිතුමා විසින් නියම කරලා තියෙනවා. සියලු බන්ධනාගාර වලින් සිරකරුවන් 146 දෙනෙකු මෙසේ නිදහස ලැබුව අතර ඔවුන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව සමාජගත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර දීර්ඝ කාලීනව බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ නිර්දේශ කඩනමින් ජනාධිපතිතුමා වෙත ලබා දීමට නියමිතයි. මෙම නිර්දේශ ක්‍රියාත්මක වුණොත් මරණ දඬුවම තියන අයට ජීවිතාන්තය දක්වත් ජීවිතාන්තය ඉන්න අයට නියමිත සිර දඬුවමකුත් ලැබීමට නියමිතයි. කිඹුලයිලේ ගුණා කියලා කියන්නේ අපේ රටේ මත්ද්‍රව්‍ය චාවාරම් මෙහෙවන්න වගේම අපරාධ ගණනාවකටම සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකාරී කියන එක මේ වෙනකොට හෙළිදරව් වෙලා ඉවරයි. රතු වරින්තු ගණනාවක් නිකුත් කළ තිබෙන වෙලාවක තමයි ඉන්දියාවේ පොලිසිය කිඹුලයිලේ ගුණාව අත්අඩංගුවට ගත්තේ. මේ අතර උදාර්පණ නීති යටතේ කිඹුලයිලේ ගුණා ශ්‍රී ලංකාවට ගෙන්වන්න අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොටත් සිදු කරනවා කියලායි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට හෙළි කළේ. ඒ වගේම විවිධ අපරාධවලට සම්බන්ධ 129 දෙනෙකුට මේ වෙනකොටත් රතු නිවේදන නිකුත් කරලා කියලාත් පොලිසිය අද හෙළි කළා. ඒ වගේම අද කුඩු චාවාරමේ ප්‍රධාන පෙළේ කාන්තාවකුත් අත්අඩංගුවට අරන් තියෙනවා. ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස සැලකෙන සිත්තයා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවට පලා ගොස් තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. පසුගියදා අත්අඩංගුවට ගැනුණු කිඹුලා ඇලේ ගුණා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට දින කීපයකට පෙර ඉන්දියාවේදී කිඹුලා ඇලේ ගුණා නොහොත් ගුණසේකරම් නැමැති සැකකරු ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් කෙරෙමින් පවතිනවා. විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් බැදී ඇති ගිවිසුම්වල ඇති ප්‍රතිපාදන අනුව සහ උදර්පණ නීතීන් අනුව මෙම කටයුතු සිදු කරමින් පවතිනවා. අද වන විට ශ්‍රී ලංකාවෙන් පිටත මේ ආකාරයට පලා ගොස් සිටින පුද්ගලින් 129 දෙනෙක් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතරින් පුද්ගලින් 24 දෙනෙක්ම බරපතල ගණයේ අපරාධවලට අවශ්‍ය පුද්ගලින්. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු නන්ද කුමාර් ශිවනන්දන් හෙවත් ශිවා නැමැත්තාගේ බිරිඳ තලංගමදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුදු මාර්ගයෙන් මෙරටට මද්‍රව්‍ය රැගෙනීමේ ජාවාරමේ ප්‍රබලයෙකු වන ශිවා නැමැත්තා මෑතකදී ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඔහුගේ බිරිඳ මද්‍රව්‍ය තොගයක්ද සමග තලාහෙන ජයමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ෂෙරින් ෂෙයින් අහමඩ් නැමැති මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 250ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. කාන්තාවගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ශිවා නැමැත්තා මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන තිබූ අධි සුඛෝපභෝගී ජීප් රථයක් වෑන් රථ දෙකක් හා මෝටර් රථයක්ද සොයා ගැනුණා. සිද්දමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 52ක් වටිනා මෝටර රථයක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු වෙන්නපුව ප්‍රදේශයේදී තම භාරයට ගැනීමට පොලිසිය සමත් වුණා. කුඩා වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය දෙවනදා මෙම මෝටර රථය පැහැරගෙන ගොස් තිබුණේ එහි හිමිකරුගේ ගෙලට පිහියක් තබා බිය ගැන්වීමෙන් අනතුරුවයි.
වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය කළ වෙඩිතැබීමකින් එම සැකකරු තුවාල ලැබුවා. රෝහල්ගත කර ඇති ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ. නිවෙස්වලට පැන රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා කිහිපයක් එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කළා. අද දවසේ මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් 355 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ දවස ඇතුළත කොරෝනා පොකුරට 684 දෙනෙක් එක් වෙද්දී පූර්ණ සුවය ලැබපු සංඛ්‍යාවත් 60,000 ඉක්මවලා තියෙනවා. ඒ වගේම තමයි නජීත් ඉන්දියාවෙන් අපට ඇස්ට්‍රා සෙනකා එනත ලැබුණ වගේම චීනින් මිත්‍රත්ව දෙසා කොරෝනාවට එරෙහි චීන එනත්තුගේකුත් ලැබෙනවා කියලා සෞඛ්‍ය අංශ අද හෙළිදරව් කළා. දවසින් දවස තප්පරින් තප්පරේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් මුළු ලෝකෙම වැටිවමින් පවතිනවා. මෙවන් වාතාවරණයක් තුළ අපේ රටෙත් මේ පහු කීතන කිහිපය පුරා කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සීක්‍රේන් වැඩිවන ආකාරය අපිට දැක ගැනීමට හැකි වුණා. යනුව ඊයේ දිනය තුළ පමණක් අපේ රටින් වාර්තා වෙනවා කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 711 දෙනෙක්. ඒ වගේම සුපුරුදු පරිදි වැඩිම ආසාදිත ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 236ක්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 93 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 74 දෙනෙකුත් ඊයේ දිනේ වාර්තා ඇතුළට එකතු වුණා. අපි සෝතනම් අද දිනේදීත් COVID-19 වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනින්නට. මෙරටින් මේ දක්වා හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 66,763ක්. ඉන් 5,865 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 548ක්. අද දිනේ සුවය ලැබූ 684 දෙනාද සමගින් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 60,567ක්. වැලිකන්ද, පූනානිහා, ගල්ලෑල යන විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සුවය ලැබූ 110 දෙනෙකුද මෙම පිරිසට ඇතුළත්. තවත් කොරෝනා මරණ 4ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 332ක්. චීනෙන් මෙරටට ලබා දීමට එකඟතාව පළ කර ඇති කොරෝනා එන්නත් 103 සායනික පරීක්ෂණවල තොරතුරු අත්දිනින් පසු රැගෙනීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා. සායනික පරීක්ෂණවල ගත්ත තොරතුරු ඖෂධ නියාමන අධිකාරිය විසින් සොයා බලලා අධීක්ෂණය කරලා පරීක්ෂණය කරලා අනුමතියක් දෙනවා නම් අපිට මේක ලැබෙන සතියෙම මේ 103ක එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඒකට තවත් පිරිසකට දැන් සෞඛ්‍ය සේවයෙන් පිටිට ගිහිල්ලා අපිට එන්නත් කිරීම ලැබෙන සතිය වෙනකොටම ආරම්භ කරන්නට පුළුවන් වෙනවා. චීනයට යැවීම සඳහා අවශ්‍ය ගුවන් යාන ඒ සියලුම කටයුතු මේ වෙනකොට සංවිධානය කරගෙන අපි ඉන්නේ. මෙවන් විට ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,50,1,537ක්. කොරෝනා මරණ 22,80,742ක් වාර්තා වී තිබෙනවා. ගදුණු පැය 24 තුළ ලෝපුරා රටවලින් කොරෝනා ආසාදිතින් 487,835 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම කාලය තුළ සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14,207ක්. ගදුණු පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතින් 113,459 දෙනෙකු හමු වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3,999ක්. ඉන්දියාවෙන් ආසාදිතින් 12,917 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 107ක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලෙන් ගදුණු පැය 24 තුළ හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 53,164ක්. එරටින් මරණ 1,180ක්ද වාර්තා වී තිබෙනවා. රුසියාවෙන් ආසාදිතින් 16,474 දෙනෙකු හා මරණ 526ක්ද එක්සත් රාජධානියෙන් ආසාදිතින් 19,202ක් හා මරණ 1,322ක් ගෙවී කිය පැය 24 තුළ වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ. කොරෝනා මාරයා මට්ටු කරලා අපි ආයි නැගිටින්න ඕන. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන එන්නත අපේ රටට ලැබිලා තිබෙනවා. මෙවන විටත් මේ එන්නත්කරණය රට පුරා සිද්ධ වෙනවා. තවදුරටත් එන්නත් ප්‍රමාණයක් අපේ රටට ගේන්න කටයුතු කරනවා කියලත් ජනාධිපතිතුමා සඳහන් කළා. අපේ ප්‍රාර්ථනාවත් මේ වෛරසය අපේ රටින් ඉක්මනින්ම තුරන් වේවා කියන එක. ඉතින් අපි තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරමින් මේ කොරෝනා වෛරසය මට්ටු කරමු. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ.